මේ උපතක් එඉන්න අපි කලින් පාඩමු තුළදී භාගත කරනල ද මකෝ Microsoft් world තතාස් තහනාවය ඔන්ලයින් ටෙම්පල් එකක් මෙ අත්තෙන්ම රිසිමේ ටෙම්පලට් එක තැට හැකියාවතිය නෝ මෙම රිසිමේ ටෙම්ල් එක අපට අවශ්‍ය ආකාරයට එඩිට කරන්නට හෙමනත්තම් මේ වෙනස් කරලා අපට අවශ්‍ය ආකාරයට මෙම ලිපි ගොනුව සකස් කරගන්නට මොලිම වංග මෙහිි විසරට ඕන මෙම ඩොක්කමන්ට එක කොටස්වල්ඩ පිවිසන්නට ඔබට පෙන්ව ඇති ඩොක්කමටක වවෘර්ත වන අවස්සාාවයේ දීම අපිට මෙ මේ නැවිගේෂන් පේන් එක ලැබෙනවා මෙම නැවිගේෂන් පේන කන්තර්ගත වෙලා තිබෙන්නේ තාස්ක පේ එක තුළ අපට හැකාව තිබෙනව මෙහි තිබෙන මේ විවිධ ලිංක්ස් භාවිතා කරලා ඩොක්කමෙන්ට අපට අවශ්‍ය ස්ථානයට යන්නට උදහරන්නක් වශයෙන් ඔබට පෙනනති මෙහි jobොබ් ටයි කම්පනි කියලා තිබෙනවා මේමත කලික් කරොත් ඔබට දැගනට පුළුවන් මේ අ කාරයට අප යොමු කරනවා ඒ අදාළ කොටස වෙද නැවතත් තැනවා ඉහලට ඩොකමට එක මෙම ඩොකමට එක එඩ කරන්නේ කෙසේද ඩොකම එඩ කිරීම සඳ ඔබට මවුස් පොයින්ටරය සහඉන්සර්ෂන් පොයින්් එක භාවිත කරන්න පුුව මෙහිදි මවස් පොයින්් එක කියන්නේ ඔබ ඔබගේ මවස් එකමූ කරදි ඩොකම එක තුළ ඔබට පෙනනවාති මේ ආකාරය කර්සරයක් දැ මේ ඔබ දැකින කර්සරේ අපි හඳුන් වන්නේ අBMීම් කර්ස එක වශයෙන් අBMීම් කර්ස පෙන්නුම්රන අවස්සාවෙදේ ඔබට හැකියාව තියෙනවා ඩොමටක මත කික් කරලා ඒ සෙක්ව ටෙක්ස්ට මේ ආකාරයට තෝර ගන්නට නමතිර ඔට මේ ආකාරයට අයිBMම් එක භාවිතා කරලා ලි කරල ඩ්‍රැග් කිරීමෙන් අදාළ ටෙක්ස්ට එකක් තෝරාගනට පුළුව අප ඉංග්‍රීසි මේ හඳුන්වන්නේ සෙලෙක්කරීම වශයෙන්. මෙයාකාරයට අපි යම් ටෙක්ස්ට එකක් සෙෙක්කරාට පස්සේ ඔබටටයි් කිරීමෙන් ඒත් තෝරාගන තිබෙන ටෙක්ස්ට එක වෙනස් කරන්නට පුළුව. උදහන්නයක් වශයෙන් මම හිදී මේආකාරයට නම ඇතුළත් කරන තැමම නැවතත් මේ පහල තියනෙන ටෙක්ස්ට එක මත අබමිටලා සිලෙක් කරල මට හැකිියාවතියනවා මේ ආකාරයට නම වෙනස් කරන්න දැබලන්න පී මේආකාරයෙන් නම වෙනස්කරීමක් සිදු කරා ට නැවතත් මේ වෙනස් කරන්ට අවශ්‍ය නංම් මේආකාරයට සිලෙක්් කරලා කාරය ටෙක් එක වෙනස් කරන්න තැම්බලන්න අප ඉතාමත් පහසුවෙන්ටෙක්ස්ට එක වෙනස් කරන්න වගේ ඔබට හැකියාවදේ න මෙ මේ ටෙක්ස්ට් වෙනස් කරන්න මෙදී ඇඩ්‍රෙස් කියන ටෙක්ස්ටක මත කලික් කරලා ඒලෙක් කරලා පසුම එඩීත් කරගන්න ටබලන්න අපි ඉතාත්ම පහසුවෙන් අවශ්‍ය කොටස් එක එකසිලෙක් කරලා මේආකාරයට එඩිට කිරීම සිදුරේති මෙ අකාරෙන් අපි එඩිට් කරගන්නවා අපට අවශ්‍ය කරන කොටස් මේ තාමත් පහසුුව උඹට කරන්නට හොුව මලන මේ එකක් ස්ථානයන් වල ඔබට අවශනං මේ ටෙක් වෙනස් කරලා උදහරණයක් වශයෙන් ම මෙහිදී ඇතුළත් කරොත් මේ අකාරයට අපි ටෙස්ටක ඇතුළත් කරමු රයට තැමලන ඒ අපිට අවශ්‍ය වන කොටස් තෝරගන ඉන් පසුව ඒ අවශ්‍ය කොටස් අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගත්ත. එතම් මෙ ඉතාමත්ම පහසුවේ කරන්නට දැන් ඔබට ඩොකමන්ට එකක් මුලසිට නිර්මාණය කිරීමට වඩා ඇතම මේ ටෙම්පටස් භාවිතා කරලා ඒ ටෙම්පත්සුල නිර්මාණය කරලා තිබෙන ඩොකමන්ටක, ඔබගේ අවශ්‍යතාව පරිදි මෙආකාරයට වෙනස් කරගැනීම ඉතාමත්ම පහසුවෙන් ඩොක්මට එකක් ක්‍රේට් කරගැනීම ක්‍රමයක් වනවා ති මේ සඳහා වැඩි වශෙන් කාලයක් ඔබට යොමු කරන්නට අවශවෙන්නේ නැහැ මොකද ඩොක්මටගල් ලෑ ව් එක ඩිසයින්් එක මේ සියලුම දේවා නිර්මාණය කරලා යිතිබෙන්නේ ඔබට කරන්නට අවශවන්නේ ඒ අදාළ කොටස් ඉඩට කිරීම පමණයි මේආකාරෙන් ඔබට හැකිියාවති යනෝ මක Microsoft් ව් දෙතස් දහනම පිකෂ එක තුළ ලබාදීර තිබෙන න් Onlineන් ටේ බාගත කරගන ඔබට අවශ්‍ය ඒ න් Onlineයින් ටෙම්ලට වල කටන්ට හෙමනත්තඟගේ අන්තර්ගතය ඔබගේ අවශ්‍යතාවය පරිදි වෙනස් කරගනට ති මෙ විවිධාකාරය ටෙපලස් භාවිතා කරලා පුරුදුවන්න මොනාකාරෙන්ද මේදී ඔබට සිදුකරන්නට හැකිකේල් එවිට ඔබට වඩාත් පහසුවක් නැනේවි Onlineන් ාවිතා කල අ மை Microsoft නිර්මාණ කිර.